අයබෝහන්සේලමුදින ඉන්ජේතු අක්ෂණවේදයන අයත්මකහා ප්‍රායෝගික දැනුම ඔබ එත අර්ගෙනන වීඩියෝ පාඩම් මලාව යටති අදත් අපි ඔබ හමුවටාව ඉති අදත් විශේෂය අපි කතා කරන්න බලාපොත්තු වෙන්නේ බ්‍රමක විදුලිය අන්ති අටතයන විදුලි මෝටර් සම්බන්ධී ඉති අපිත් එක එකතුවෙේ ඉදිියයන ඔබ දන්නවා අපි කලින් වීඩිය එක කතා කලා දෙකලා පේරන මෝටර්ව යටතේ තුම් රාහිත බ්‍රමකතියෙන ෝ සම්බන්ධයෙන්ඒ මෝටරුල සැස්ම උපයෝගීතාව ඉට පස එකකලා සැපිියීමම නිසා ස්ථායක ඇතුළ චුම්පශේෂ ඇවන ආකාරය සම්බන්ධය අද අපි කතා කරනවා එහි දිරිදිගෑරුමක් වශයෙන් එහි දෙවැනි මෝටර් වර්ග එකකලා පේරණ මෝටර් දෙවිනි වර්ගය එතුම් සහිත බ්‍රමක තියෙන මෝටර් සම්බන්ධි ඉට අමතව අපි කතා කරනවා මේ මෝටර් වේග පාලක සම්බන්ධය විශේෂෙන් මේ තකලා පේරන මෝටර්ෝල වේග පාලක සම්බන්ධය යභාගේ සඳහා වැැතකත්ම වන කොටසක් ඊට අමතරෝ මේ සම්මහෘර්ථක වේගේ අපි තකලා පේරන මෝට හඳුරුු මේ සාමාන තෙකලා පේරන මෝට ඔක්ොම හඳුන අ සම්මුහෘර්තක මෝටර් කියලා එතකොඩා අසම්මුෘර්ථක කියනක මොකක්ද කියලා දැනගන්නනම් සමමහෘර්ථක වේගේ කියේනෙක් අපි දනගන්න ඕනි ඒ සම්බන්ධයු අපි කතා කන්නවා ඉති මේ කර්මකාරණා මොනවාද කියලා අපි මේ වීඩියෝ හරහා දැනුවත්වෙෙන් ආරම්බැනි ම කිව එතකොට මේ සම්මුෘර්තක වේගෙන් ඇැන අපි කතා කරනවායි කියලා. ෝට ැඳනීමවිති මේ සම්මුහෘර්තක මෝටර් කියැන තාම් සමහෘර්ථක වේගේ කියන ඉතා වැදගත්වේවි මොකද හේතු අපි මේ තාම කතාකර කර ඉන්නේ දෙලා අමෘර්තක මෝට සම්බන්ධ ඉතින් අසෘර්තක කියන්නේ මකක්ද කියර දැනගන්නලා සමෘතක දන කිය මේ න්න වෙන එත මේ සමුෘර්තක වගේ කියන්නේ මොකක් සමමුෘර්තක වගේ කියන්නේ දුකත අපි කිව්ත්ලා විදුरी සැපියුමක් දෙලා වේවාත් අනිකලාවක් විදුලි සැපුමක් මෝඩක ස්ාयुකයට දුන්නහා සැපියවුම් සංඛ්‍යාතයේ නිසා විදුලි බල සැපියවමේ න සංඛාතය නිසා අ ස්ථායුකය තුළ බ්‍රමණ චුම්භක සේශ්‍රයක් ඇති වෙන. ඔන්නඒ සැපියවුේ ංඛ්‍යාතයේ සා ස්ායක තුළ ඇතිව බ්‍රමණ චුම්භක සේ්‍රයේ බ්‍රහමණ ුම් සේශ්‍රයේ වේගය අපි හඳුන් වනවා මොකක් කියලාද සමමුහෘර්ථක වේගේ කිය. එතකොට සමහෘර්ථක මෝටරයක් කියන්න මොකක්. සමමුහෘර්ථක මෝටරයක් කියන්නේ ස්ථායකයේ බ්‍රණ ුම්බක සේශ්‍රයක් ඇතිවෙනව ඒ ස්ථායකේ ඇතිවන බ්‍රමණ චුම්බක සේශ්‍රයේ වේගෙන්ම බ්‍රමක රෝටර් එක කැරගෙනවනවා. ස්ථායුකේ ඇතිවන චුම්බක සේශ්‍රයේ වේගයෙන්ම පරෝටර් එකත් බ්‍රමණය වෙනවන අන්න අපි හඳුන්න්නවා ඒවාගේ මෝට්‍රයක් සමමුහෘර්තක මෝටර්යක් එතකොට අපි කතා කර කර ඉන්න කොටසටාව අසම මුර්තක මෝටරයක් කියන්න අසම මූර්තක මෝට්‍රයක් කියන්නේ ස්ථායකේ ඇතිවන බ්‍රමණ චුම්බක සේශ්‍රයේ වේගේයට වඩා අඩවේගේකි පරෝටර් එක බ්‍රමකගේ බ්‍රමණය වන මෝටර් ඉන්නම් අපි මේ කතා කර න්න දැන්ට කතා කරන්න මෝටර් අපි හැදන්වා අසම මුෘර්තක මෝටර් කියලා හෙනම් ඔන්න ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න්නේ ඇති. එතකොට මේ සම්මූෘර්ථක වේගේ ගණනය කරන්න සමීකරණයක් අපිට දනෝ. ඉතාම ජනප්‍රිය සමීකරණයක් මෝටර් සම්බන්ධයෙන් කතාරන්නකොට සමමුෘර්ථක වේග ඉන්න ස්කල් අපි සංකේතවත් කරන්නවා එන්නේ සමානයි එකසිය විස්ස වරක් එ බෙදීම. න සම්ෘර්ථ වේගේ තකොට මෝට්‍රේ එක වේගේ අපි කියන්න ෙවලෝෂන් ප මනිට කියන එක Rපම් මලින් තමයි කියන්නේ එතකොට මෙතන සම්මත ඒක සම්මූර්තක වේගේ සම්මත ඒක RPM එකසිය විස්ස කියන්නේ නියතයක් එ කියන්නේ සැපවුම් සංකඛ්‍යාතය හර්ටස් වලින් පී කියන්නේ සංක්‍යාත්මකාගයක් ද්‍රැවගන් මෝටක තියෙන ද්‍රැවගන්න එතකොට ඔන්න මේ සමීකරය ඇසුරින් අපිට ඔයාගත්තෑගේ ඕනිම මෝට්‍රයක සම්හූෘර්ථක වේගය කියද කියන සැපියුම් සංඛ්‍යාතයට අනුරූප සැපියුම් සංඛ්‍යාතය සහ ද්‍රවගණට අනුරූපෝ බට පේනවා සම්මෘර්ක මෝටයේ වේගේ මොකද ව සම්මෘර්තක වේග වෙනස් වෙන. එනම් අනිවාරෙන් සම්මෘර්තක වේගේ කියනකට බලපෑම් කරන්න පුළුවන් රාශීන් දෙකා ඉන්නේ කවු්ද මේක සේ විශ් නිය දෙයක් නිසා සම්මෘර්තක වේගේ වෙනස් කරන්න බලපෑම් කළ හැකි රශී සැපවුම් සංඛ්‍යාතය සහ. ද්‍රවගන්න. හිනං ඔන්න දැන් සම්මමුෘර්ථක වේගේ කියනෙ එක මොකද කියලා දන්නවා සම්මෘර්ථක මෝට කියන්නේ මොකද කියලා කෙටියෙන්දන්න. අපි දැන් කතා කරන අසම මෘර්තක ගැන දැන් හොඳට දන්න ඉම් අසම්මූෘතක මෝට්‍රය ඇතදේ අපි බලමු එතුම් සහිත බ්‍රමකති යෙන අසම්මුහෘර්තක දෙකලා පේරණ මෝටරේ ගැන.තකලා පේරන මෝටර් අඇතේ අපි අද කතා කරන්නවා ඇතකොට දෙවැනි පේරණ මෝට්‍රය සම්බන්ධී අසමෘර්තක මෝට්‍රය ඇතේ එතුම් සාහිත බ්‍රමක එතුම් සාහිත බ්‍රමක තියෙන අපි කිය සෙපරිිං රෝටර එකක් කියලා එතුම් සහිත බ්‍රමක තියන මෝටර් සම්බන්ධය එකකලා පේරන මෝටර් එතුම් සාහිත බ්‍රමක ්‍රප ්‍රපලි පරිින් ඉන්ඩක්ෂන් මෝර් කියලා පිහඳුන්න ශ්‍රපරි සැකැස්ම නිසා තමයි නම වෙනස් වෙලා තියෙන් සාමාන්‍ය ඉඩක්ෂන් මෝටරයහෙකට වඩා අර එතුම් බ්‍රාහිත බ්‍රමකයකට වඩා එතුම් සහිත ග්‍රමක මෝටරයක තියන්නේ. අ කලින් අපි කතතාකරපු ලේන කුඩ ආකාරය බ්‍රමකයේ තිබුණනි සම්පූර්ණ සන්නයක කොට ස ලෝහ කොටසක් වගේ තමයි අපි දැක සින්ද්‍රාකාර කොටසක් දැම්ම අපි කතා කරන මේ එතුම් සහිත බ්‍රමකි රෝටර්ය එකේ විශේෂත්වය තමයි රෝටර් එකට අර සන්නයක කොටස තුළට දංඟර ඇතුළත් කලතින් සබ සන්නායකනි සකස් කරපු දංඟර ඇතුළත් කරලතිනවා එක තමයි වෙනස අපි එතකොට බලමු මෝටේ පෙන්ෙනම ගත්තොත් ම සාමාන්‍ය අර තුන් ්‍රහිත ්‍රමකයක් තුන් සහිත ්‍රමකයක් කියලාිට ලොකුවෙනන සදක්න්නෑ රප පෙනමෙන් ගත්ත සැකැස්ම ගත්න්න සැකැස්ම ඔබට पේනවා මේ බ්‍රමකේ මෙන්න මෙතනම දුम्මරු පාඩ රූපේතනම් පැදිි නැති නිසා සමාරයට පේනවාත ැත මදන්නේ නද මෙතන මෙන්නම බ්‍රහමකය ඔබට පේනවා ලා දුुමරු පාට වගේ සන්නය කරහැ ්‍රමකයට සන්නාය කරහැන් සම්බන්ධ කල ේෙනවා න්නක වයින්ඩින් තුනක් සම්බන්ධ කල තියනො වයින්ඩි අග්‍ර මෙන්න මේ ස්ලිප්ටරි ව ස්පාශක මුදුවලට සම්බන්ධ කරති න ඒ මුදුවලට පතුරෝධක සම්බන්ධ කර ති නො එකොට ක්‍රියාකාරිත්තය අඩතේ ම පහැදිලි කරන්න කොහොමද මේකේ ක්‍රියාකාරිත්තය කියන එක මෙම මෝටර්වල බ්‍රමකේ ස්ථායුකමෙන් එතුම් තුනක් පිහිටවා ඇතිය ආද මේක විශේෂත්තය තමයි මොක්ද ස්ථායිුකයේත් දංඟර තුනක්තියවා බ්‍රමකේත් ගඟර තුනක්තියය එම එතුම් තරු ආකාරයට සම්බන්ධ කර එතකොට ත්‍රීපෙස් මෝටර්ේවා ට්‍රස්පෝමර් වවා මේ උපාන්ගල දඟර සම්බන්ධ කරන ආකාර දෙකක්තියේ එකක් තමයි ස්ටාකනෙක්ෂන් එක අනික ඩෙල්ට කනෙක්ෂන් එක ස්ට්‍රාකනෙක්ෂන් එකේදී හැමලේම අපි කතා කරන්නේ මේ සබන්ධ කිරීමද ටා ක ෙක් ට ක නෙක් ගන ංහිතන විදුලියේ උපාන කතා කනකට අප ගැබරි තා කල තියනවා විීඩිය පාඩම් මාලාවක් තවම පිදිරිපත් කළ නැත තඒ සම්බන්ධය මේ මෝට්‍ර පාඩම් වලද මෝට්‍ර පායෝගක ඒකේද අපයඔබෝ දැනුවත් කල තිනවා එක නිසා එකන දැවත් නැතන් ඒ විඩියුවක් බලන්න කියලා මතක් කරනවා. එතකොට මේ බ්‍රමකේ තියෙන දඟට තුන සම්බන්ධ කල තියෙනවයිකි නවා තරුවාආකාරයට ස්ටා කනෙක්ෂන් එකට. තරුවාකාරයට සම්බන්ධ කර ඟරවල ආරම්භ ලක්ෂ ඇතිල්ලුම් විලිවලට අපින ස්ලිප්රිම් කියලා. ඇතිල්ලුම් විලිවලට සම්බන්ධ කර ඇත එම එතුම්වලට කාබන් බුරුසු හරහා ප්‍රතිරෝධක සම්බන්ධ කිරීමමගේ. මෝටරයේ ආරම්භක ව්‍යාවර්තයේ වැඩි කිරීම ආරම්භක ධාරාව පාලනය කිරීම හා වේගපාලනය සිදු කරනු ලබයි එතකොඩාරග අපි කලින් කතා කරපු ම් हिහිත ්‍රම යන ෝोටරෝල ශේෂක්ය තමයි ඒ වේගේ අපිට වෙනස් කරන්න බෑ वेගේ व්‍යवර්तेය वेගේसा व्यावර්තය කියන්නේ එකनेකට පතිලलोම සමනපාතික වැන ශश දෙයක්ක් දපු මේක ඔබට इතා වැද ගත්ते हैं वेගේ වැඩි වෙන කොට අනි පැත්ෙන් व්‍යवර්तेය අඩුුවෙන वेගේ අඩුුවෙන කොට ්‍යवර්तेය වැඩි වෙන तोකට දැන් අපි කලින් කතාकरර මෝටය අපිට වගේ पाාලනය කරන්න බෑ बाාහිරින් ක්‍රමේදයක් යොදාගන්නේ න අභ්‍යන්තර සැකස්මට වෙනසක්ලන් බ්‍රමකේට බලපෑම ඇති කල්ල වේගේ වෙනස් කරන්න බෑ හැබැයි මේ දැන් අපි කතා කරන මෝටරේ බ්‍රමකේ දංගරතියෙනවා ඒ දංගරවල අග්‍ර සබන්ධ කල තිේෙන ඇතුළල්ලු මුදවලට ඔය ඇතුළලි මුදුහරහා පතිරෝදක සම්බන්ධ කල අපිට පුළුවන් ආරම්භක ව්‍යවර්තය වැඩි කරන්න ආරම්භක ව්‍යවාර්තය වැඩි කරන්න ආරම්භක ධාරාව පාලනය කරන්න සහ වේග පාලනය කරන්න. එක නිසා ඔන්න මේ මෝට්‍රේ අපි කලින් කතා කරපු මෝටට වඩා ආරම්භක්‍යවර්තය ටාටින්න් ටෝක ගොඩක් අවශ්‍ය උපාන්ග සඳහා යෙදුම් සඳහා භාවිතා කරන්න පුළුවන් මේවා උත්තෝලක අපිගේනවා ලිප්ට් සමහර දොම්භ කරයන්තර් සහ විශාල මුද්‍රණ යන්ත්‍රාදයට භාවිතාවේ ඒ කිය අර ලෝඩ් එක එකක් ආරම්භුවයන අවස්ථාව සාමාන්‍ය මෝට නෝඩ අවස්තාාව තමයි ගොඩක් කෙලාට ආරම්භවෙ ඉ පස්ස තමයි සාමාන්‍ය වකට ආාවට පස්සේ තමයි අපි ඒක ලෝඩ් එක අක්දාන් බාරයක් යොදවන් ඇැබැ සහර මෝට්‍ර තින මෝට්‍රය ආරම්භ වන්නම ලෝඩ් එකක් උදාර ලි්ේ මොහරි බඩුටික් කුස්සල තිය මගේ අප ස්ටාඩ් කො එ එකකො ඒ ඩුවල බාය මෝටය මට ඇබිලති. එතකට මෝට්‍රයේ ආරම්භක ව්‍යර්තය ගුඩක් වැඩිවෙන් නොනේවගේ අවස්ථාවල. තින් එක නිසා අන්නේ වගේ අවස්ථාවලට ආරම්භක ව්‍යවර්තය ගුඩාක් වැඩියෙන් අවශ්‍ය අවස්ථාවට මේ තකලා පේරණ එතුම් සහිත ්‍රම තියන ශ්‍රිප්‍රරිම් ෝටර් පාවිච්චි කරනු. එහනම් ඔන්න ඔබට පැහැදින ඇති ඕක තවදුරටක් පැහදිලි කරගන්න අප පොඩි ීඩ එකක් කරා බලමු එතුම් සහිත බ්‍රමකයක් සහ එතුම් බ්‍රහිත බ්‍රමකයක තියෙන වෙනසමොකද්ද කියනෙ එකක් එකතුකොට මකකිව එතුම් රහිත ්‍රමකයකසා එතුම් සහිත ්‍රමකයක වෙනස කියල දෙෙන එක කියල් ඔන්න ඔබට කින්න පුළුවන් මේ පැත්ති තියෙනවා එතුම් සහිත බ්‍රමකයක් මේ පැත්ත තියවා සාමාන්‍ය ලේනුකූඩු ආකාරේ එතුම් බ්‍රහිත බ්‍රමකයක් මෙතන තියෙනවා ඇතුළලු මුදු එම අඔබ දැන් හොඳ අවබෝධයක් ලැබෙන් ඇති එතුම් හිත ්‍රමක් සහ එතුම් ්‍රහිත බ්‍රමකයක ක්‍රියාකාරිත්වය සම්බන්ධී. එතකොට මේ මෝටරේ එතුම් සසාහිත බ්‍රමකයක් තියෙන නිසා විශේෂයෙන් බ්‍රමකට බ්‍රමක එතුම්ට ඇතිල්ල මුදුහරහා සම්බන්ධ කරලා තියෙන පතිරෝධකකාගයන් වෙනස් කරලා. ආරම්භක ව්‍යවර්තය ආරම්භක ධාරාම ඊට පස්සේ මෝටරේ වේගේ බොහොම පහසුවෙන් පාලනය කරගන්න පුළුව. එති මේ වේග පාලනය ගැන කතා කරපු නිසාම අපි මෙතැඳම කතා කරනවා පේරන මෝටර්වල වේග පාලනය සම්බන්ධයෙන් තියෙන උපාංග ගන අිගෝඩක් කතා කරුම ඒ කොටසක් පේරන මෝර් වේග පාලක ඉන්ඩක් මෝට ස්පීට් කටෝල ගන තමයි කතා කරන්නේ පේරන මෝර් වල වේගපාලනය ප්‍රධන ශේෂ්‍ර දෙකක් කොස්සය සිදු කරනු ලබයි එතකොට මේ වේගේ පාලනය කරන්න පුළුවන් ප්‍රදාන ශේෂත්‍ර දෙකක් කොස්ස. ශේෂෙන් අපිදැ ේරන මෝට දෙක් කතා කලා දෙකලා පේරන මෝ එතුම් සාහිත බ්‍රමකසා එතුම් රහිත බ්‍රමග පළවෙනි ආකාරය තමයි ස්ථායුක කොටසේ පාලනය ස්ථාුක කොටසේ පාලනය මේ මෝටර් වර්ග දෙකේම වේගේ පාලනය කරන්න පුළුවන් එක ආකාරයක් තමයි ස්ථායිුක කොටසේ පාලනය මගේ දෙවැනි ආකාරය බ්‍රමග කොටසේ පාලනය බ්‍රහම ගොටසේ පාලනනිු වේගේ වෙනස් කරන්න පුළුවන් හැබැයි අනිවාරයෙන් ්‍රමකොටසේ පාලනයෙන් වේගේ වෙනස් කරන්න නං එතුම් සහිත දංඟර තියෙන බ්‍රමකයක් වෙන්න ඕනි ශ්‍රිප්‍රරිම් ලෝටර එකක් වෙන්න මෝනි එහම නැතු පාලනය කරන්න බෑ ස්ථාක පාලනේ ස්ථයික වග පාලනය සඳහා අපි යොදාගන්නවා මෙන්න මේ උපාග VD කිය එක බ ප්‍රque ඩ්‍රර් කිය එක එහම ඇත්තා වD කියෙ එක ව ස්ප Drive උපාග දෙක පාවිච්චි කරල කෙලිම් අපිට පුළුවන් ස්ථායුකට ලැබෙන සැපියව මේ සංක්‍යාතය වෙනස් කල් සැපියම් සංක්‍යාතය වෙනස් කරලා වේගේ අඩු වැඩි කන මෝටේ වේගේ අඩු වැඩි කර මේ උපාංග දෙකෙම ඒ වැඩි කරන්න පුළුවන් එහෙම ැතං අපිට කරන්න පුුවන් තවත්තාආකාරයයක් තම ස්ථායිුක සැස්මේ වෙනසක් කරලා ද්‍රවගාණන වෙනස්කිරී ද්‍රවගාණණ වෙනස් කිරීම සහරවෙලාට ඔබ දැල ඇති ඔ මේ ලොක ඩිල් ම ශසින් වල. ්‍රව යුගලයක් දාලා විදිින්න පුළුවන් අවථාය නවා ්‍රැවයුගල දෙක් ඒක කියන්නේ ද්‍රැව හතරක් දාලා විඳන්න පුළුවන් අවස්ථාතිය නවා. ද්‍රවගානට අනුරූප වේගේ ප්‍රතිලෝමෝ සමානුපාතික වෙන් ඒක කියන්නේ ද්‍රැවගාන අඩුයි නම් වේගේ වැඩි. ද්‍රවගාන වැඩීනම් වේගේ අඩුවයි. ඔන්නෝකත් හොඳර මතකතියාගන්න. එතකොට ද්‍රවගාන වැඩිවෙන්න වැඩිවෙන්න මොකද වෙන්න දුවපුතේ වේගේ අඩුවෙනවා. හැබ අනි පැත්තිෙන් ව්‍යවර්තය වැඩි වෙන. එකොටර ලුකු විේෂෙන්ඔ අපින ලුකු කොක්‍රට් ති ිල් මශින් නවාගේ ගුඩක් හැවිීකොක්‍රට් එකක් වෙදෙන වන අපිට පුළුවන් ඒක සවිච් කරගන්න නම්බර ෆෝස් කියලා සවිච්චකත්තයන සවිච්ච කරහ අපිට පුළුවන් ද්‍රැවගාන වැඩ කර ද්‍රවගාන වැඩි කරපු ගම වේගේ අඩු වෙනවා හැබැයි ඒ මෝටේ තියන ්‍රිල්ල එකේ තියන ව්‍යවර්තය ඉතාම වැඩි වෙන. ඒම් එතකොට ඔන්න ස්ථායික පාලනය සඳහා යොදාගන්න පුළුවන් ආකාර දෙකින් එකක් තමයි මේ වD හෙම නැත්තම් වස් ව ්‍ර ව හමනැත්තම් වේබල් ස්පඩ වය පාච්ි කරන හම ැත්තං ද්‍රව ගණන වෙනස් කරනු මෙන්න උබට දකින්න පුළුවන් මේ වSD වfD කියන වර්ග දෙක වේබල් ප්‍රේව වසා වබ ස්පීඩ ඩ්‍රවර් ඉට බස් මේ බ්‍රහමක කොටසේ වේග පාලනයට කෙලම්ම කරන්න මොකක්ද අ බ්‍රමකේ ංඟර සම්බන්ධ කල න සෙපරිින් හහා ශ්‍රපරි රහා සබන්ධ කල යන ංඟරවට සම්බන්ධ කන්නනවා පතිරෝධක. ඒ පතිරෝධක වලගේ අඩු වැඩි කරලා බ්‍රමකයේ වේග පාලනය කරන්න පුළුවන් හැබැයි එතුම් සහිත බ්‍රමකවල පමණයි. එහම අංගිතන් ඔබට හොඳ අවෝධයක් ැබෙන් නැති. තකලා පේරණ එතුම් සහිත බ්‍රමක මෝටර්වල සැකැස්ම ්‍රියාකාරිත්වේ උපයෝගිතාව සම්බන්ධය ට අමතරව. තුම් සහිත ්‍රමකසාහ තුම් රහිත ්‍රමකයක සැකස්ම කොහොමද සකස්වෙලා තියන්නේ කියනෙ ඔබට හොඳ අවබෝධයක් ලබෙන් නැති අවසාන වශයෙන් ඔබට හොඳ අවබෝධයක් ලබන්න ඇැති අපි කතා කරපු අසම්මෘර්ථක මෝටර්වල් අසම්මෘර්ථක මෝටර් වේවා ඉස්සරට අපි කතා කන්න තිෙන සම්ෘර්ත මෝට වේ අම්මුෘතක මෝටර් ගැන කතා කළ හ වේගේ පාලනය ගැටලුවක්නේ අසම් මුෘර්ථක තෙකලා මෝටර්වල වේගේ පාලනය කරන ආකාරම මොනවාද කියන එක ඉතිං මේ අවබෝධය ඔබට ඉතාම වැදගත්වවි විශේෂයෙන් උසස්ල ඉංජිනීර්ු තාක්ෂණේදේ විභාගේ ලීකිත කොටස සඳහා ඉට අමතරව ප්‍රායෝගික කොටස් සඳහාත් වැදගත්වන්න පුළුවන් හැබැයි මේ දක්වා ප්‍රායෝගික පරීක්ෂණ මේ මෝට සම්බන්ධයෙන්ක යාත්මක වුණේ නැති නිසා එතරම්ම වැදගත් නොවනත් විශේෂයෙන් තාක්ෂණශේශ්‍රය ඔස්සේ උසස් අධ්‍යාපනය හදාරණ බාල මහළු වැඩිට සියලුම දෙනාට මේවා ඉතාම වැදගත්වය ඉති මේ වැදගත්වන දැනුම ඔබගේ ජීවිතයට එකතු කරගන්න. ඒ ජනුම ඔස්සේ ඔබේ දැනුම වර්ධනය කරගෙන ජීවිතේ දායගන්න රටද වැඩදාහි පුරවැසියන් වන්න කියෙන ඉල්ලීමමත් කරමින්. අදට අපි උබෙන් සමුගෙනයන්.